තහවුරු පාඩම් 9ක් තියෙනවානේ 10 ශ්‍රේණියේ පාඩම් 9ක් තියෙනවා ඒවල කියන්නකෝ මේ වගේ අමාරු පාඩම් මොනවද කියලා ඔක්කොම 10 පාඩම් 9යි 11 ශ්‍රේණියේ පාඩම් 6යි හයි පාඩම් නැහැ 11 පාඩම් හැයි. පළවෙනි පාඩම තමයි මේ තොරතුරු ආසන්නයේ තාක්ෂණයේ පරිගණක ඉතිහාසයේ ප්‍රශ්න. පරිගණක ඉතිහාසයේ ප්‍රශ්න. පරම්පරා ටික. ඊළඟට අනිත් ඒවා නම් අමාරු නෑනේ දත්ත තොරතුරු පද්ධති. ඉස්සලා දැන් දත්ත කියන්නේ මොනවද තොරතුරු කියන්නේ මොනවද පද්ධති කියන්නේ මොනවද ඒ ටික තියෙනවා. ඊළඟට තොරතුරු සංදේශාක්ෂරයේ යෙදුම් මේකේ පළවෙනි පාඩමේ වැදගත්ම වෙන්නේ පරිගණක ඉතිහාසය පරිගණක ඉතිහාසය කොටස පරම්පරා ටික දෙන්න කලින් කියනවනේ මම ඒක මතක් කරගන්න දෙවෙනි පාඩම දුර ඇතර පළවෙනි පාඩමේ වැදගත් දෙන්නේ පරිගණක ඉතිහාසය කොටස තමයි අපිට ගොඩාක් වැඩියෙන් විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි පාඩමේ දෙන්නේ පරිගණකයේ හඳුනා ගැනීම දෙවෙනි පාඩමේ පරිගණක හඳුනා ගනිමු පරිගණක ඍණාංග කම්පියුටර් හાર્ඩ්වෙයාර් එක ඒකේ මොනවද වැඩිපුර ආදානුපාංග ප්‍රතිදානුපාංග මධ්‍යසක සුම්මේ කියන මධ්‍යසක සුම්මේ කියන පරිගණක මතකේ අන්න වැදගත් දෙවෙනි පාඩමේ වැදගත් වෙන දා තමයි පරිගණක මතකේ ඒකේ දිනවනේ වැදගත් රැම් ප්‍රධාන මතකයේ කාර්යයන් මොනවද ද්විතීක මතකයේ මොනවද ද්විතීක මතකයේ වර්ග මොනවද තාක්ෂණ තුනක් තියෙනවානේ ද්විතීක මතකයේ ද්විතීක මතකයේ තාක්ෂණ තුනයි ප්‍රකාශ තාක්ෂණය චුම්බක තාක්ෂණය ඝන තත්ත්වය ඒ දෙවෙනි පාඩම ඒ ඒ වගේම වැදගත් පොයින්ට්ස් ඉන්නවා මධ්‍යසක සුම් එකකෙන් මතක වාංග ඉතින් හරි ජාල කරලා හෙට්ටොත් කීටි තුන්වෙනි පාඩමේ සංඛ්‍යා පද්ධති ඒ පරිවර්තනයේ වැදගත් වෙනවා අපිට නිතර නිතර වැදගත් වෙනවා නේ दवस ඊළඟට දෙක තොරතුරු පද්ධතිනේ ලේසි ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න ඕන තොරතුරු පද්ධති අතර පාඩම් කරගත්තා නම් ලකුණු 12 13ක් පේපර් එකේ ආවනේ තුන අන්තර්ජාලයේ ලොකුම ප්‍රශ්නේ නෑ අතර බහුමාධ්‍ය භාවිතය එහෙත් එච්චරම අවුලක් නෑ පහ HTML අය ICDN society තොරතුරු සාක්ෂි සමාජය. ඉතින් එතකොට මේ පාඩම් ටික අපි ආයෙත් අගාලා රිවයිස් කරගමු ගයිස්. එහෙනම් අපි 10 පළවෙනි පාඩම ලියා ගන්නවා. මම 10 පළවෙනි පාඩම ගන්නවා. අගාලා ලියා ගමු අපි. රිවිෂන් එක ගන්න යන්නේ. නේ? වැදගත් වැදගත් කොටස් ටිකනේ කරන්නේ. 10 පළවෙනි පාඩම. 10 පළවෙනි පාඩම මොකද්ද? තොරතුරු හා සංවේදී තාක්ෂණය. 10 පළවෙනි පාඩම තොරතුරු හා සංවේදී තාක්ෂණය. රයිට්. दत्तुरी අංග වචන සලකුණු දත්ත වේ කියලා ඉඩ දියා ගන්න. ඊට පස්සේ ලියන්න තොරතුරු යනු. තොරතුරු කියන්නේ මොනවද? ක
ක්‍රමානුකූලව සකසනලා දත්තන තොරතුරු එන්නේ. හරි. තොරතුරු යනු කියලා ලියලා රෝල් දෙකක් විතර ඉඳ තියාගන්න. ඊළඟට අපිට එනවා තොරතුරු පද්ධතිය. ඕක මෙදා විතරන්නේ ඕක ওই තොරතුරු පද්ධති කියන කොටස මොකදුනේ? තොරතුරු පද්ධති කියන කොටස ඔයාලා 11 අවසරේ කියවෙන පාඩම විදිහට ගත්තේ. 11 අවසරේ දෙවෙනි පාඩමෙත් ඕක සාකච්ඡා කරා. තොරතුරු පද්ධති. පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද? නිශ්චිත අරමුණක් අන්න පොදු අරමුණක් ඉටු කර ගැනීමට. ඒතර පද්ධතියක් කියලා කියන එක දැන් ඒක තේරුම් ගන්න පාඩම් තියෙනවා. ඒක දැන් මේ දෙවෙනි පළවෙනි පාඩම ප්‍රතිද ගන්න දෙනවා 11 අවසරේ දෙවෙනි පාඩමකට දෙකක්. එහෙනම් පද්ධතියක් යනු නිශ්චිත අරමුණක් තියෙනවා. නිශ්චිත අරමුණක් ඉටු කර ගන්න ඉගෙන ගන්න සම්බන්ධලා වැඩ කරන ක්‍රියා කරන කොටස් කීපයක එකතුවක්. දැන් මේ ආයතන පද්ධතියක් මේ බෝඩ් එකක් තියෙනවා ඩෙස්ක් උඩ තියෙනවා මේ අතර ඉස්සරහා කෙනෙක් මේ කම්පියුටර් මෙයා තියෙනවා මේ සිරු කොටස් කරන්ට් එක ලයිට් තියෙනවා මේ සිරු කොටස් එකතු වෙලා අපි අධ්‍යාපනයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නිශ්චිත අරමුණක් තියෙන අරමුණ ඉටු කර ගන්න කොටස් කීපයක් එකතු වෙනවා තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද දත්ත තොරතුරු වලට පත් කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලියා ගන්න පද්ධතියක් යනවා ඊළඟ පද්ධතියක් යනවා පද්ධතියක් යනවා යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංග්‍රහ කිහිපයක් ඉගෙන ගන්න සම්බන්ධ වී ක්‍රියා කිරීමයි පද්ධතියක් යනවා යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංග්‍රහ කිහිපයක් ඉගෙන ගන්න සම්බන්ධ වී ක්‍රියා කිරීමයි ඔකත් එක මම පොඩ්ඩක් 11 වසරේ දෙවෙනි පාඩමේ ඉගෙන ගත්ත කරුණක් මතක් කරන්න ඕනම පද්ධතියක තියෙනවා प्रधान संरचक ओण पद्धति प्रधान संरचक ओण पद्धति सिद्ध कार्य आदानी सहस्करणिया पद्धति मूलिक संरचक पहलिया पद्धति मूलिक संरचक पहलिया पद्धति मूलिक संरचक आदान पद्धति उदाहरण संगीत अंगीर ඉංග්‍රීසි අගුණ යන්ත්‍රය QR කේතේ කියවීම කියලා දාන්න QR කේතේ කියවීම වෙළඳ පොළ තොරතුරු සැකසීම වෙළඳ පොළ තොරතුරු සැකසීම ඔය ඔය කොටසෙන් නිතරම ප්‍රශ්න එනවා එකක් එනවා අනිවාර්යයෙන්ම මතකද ගොඩාක් papers වල තියෙනවා ඔලෝ ඌ විස්තරයක් දෙනවා විස්තරයක් දෙලා මේකේ ආදාන මොනවද ප්‍රතිදාන මොනවද ක්‍රියාවලි මොනවද කියලා අනනෙස් ඒක ගොඩක් වෙලාවට පළවෙනි paper එකේ එක ප්‍රශ්නයක් එන්නත් පුළුවන් බහුවර්ණ 40ට දෙවෙනි paper එකේ ලකු අර පළවෙනි 10 තියෙන්නේ ලකුණු 20ක් හම්බෙනවා දෙවෙනි paper අනිවාර්යයෙන් අන්න එතන එකක් එකතන එන්නත් පුළුවන් මොනවාරි උපාංගයක් දීලා ලොකු ඡේදයක් දෙනවා ඒකේ ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන මොකක්ද අපි එකක ලියමු ATM යන්ත්‍රයක ATM යන්ත්‍රයක ATM යන්ත්‍රයක සිරවන ආදාන
අදාන සැකසීම හා ප්‍රතිදාන ලයිස්ට් එකද කරා ආදාන ප්‍රතිදාන සහ සැකසීම ලයිස්ට් එකද කරා ලයිස්ට් එකද ගන්න විනාඩි 5ක් දෙන්න දැන් උදාහරණයක් දෙන්න ආදානෙ මොකද්ද ATM කාඩ් පද ආදාන වෙනවා රහස් සංඛ්‍ය ආදාන වෙනවා ඒ වගේ සැකසීම තියෙනවා නේ රහස් සංඛ්‍ය පරීක්ෂා කිරීම සැකසීම රහස් සංඛ්‍ය පරීක්ෂා කිරීම සැකසීම आदानी कर අවශ්‍ය මුදල අවශ්‍ය මුදල ආදානය කරන්න. ඒ ATM කාඩ් එක ආදානය කරා පස්සේ දැන් ක්ලියන්ට් පුළුවන් සැක්ෂන් එක කාඩ් පද පරීක්ෂා කරන්න. කාඩ් එකේ මොනවාල් ඩැමේජස් තියනවද නැද්ද කියන එක පරීක්ෂා කරනවා. එහෙනම් එකක් ලියන්න පුළුවන් ඈ. කාඩ් පද පරීක්ෂා කාඩ් පද පරීක්ෂා අන්න රහස් සංඛ්‍ය පරීක්ෂා රහස් සංඛ්‍ය න අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ නේ රහස් සංඛ්‍ය පරීක්ෂා රහස් සංඛ්‍ය අරදී බලන්න උත්තරේ අපි ඉල්ලන ගමන් දෙනවද ඒ කවුන්ට් එකේ 10යි තියෙන්නේ 5000 ඉල්ලනවා දිය දාන්න ඒක දෙන්නේ නැහැ නේ මුදල ප්‍රමාණවත්ද පරීක්ෂා කරනවා නේ අවශ්‍ය මුදල मुदल अड़कर नव शेष හදන්නත් බෑ අලුත් ශේෂය සැකසීම කෙටියෙන්නේ උනේ නව ශේෂය සැකසීම සල්ලි දුන්නා නම් ඒක කරන්න බෑ නව ශේෂය සැකසීම නව ශේෂය සැකසීම එන ප්‍රතිදාන වෙනවද ඕ කාඩ් එක මුදල් නම් එනවා රිසිප් පතක් එනවා රිසිප් පතක් තියෙනවා අපිට බැලන්ස් එක සමහර අය ඔගේ වෙන්න ඕනේ නැත්නම් ශේෂය බලන්නත් පුළුවන් නේ සල්ලි ගත්තට පස්සේ දැන් ඉතුරු මෙච්චරයි කියලා නව ශේෂය ඔන්නෝම හිතලා විස්තර කරගන්න පුළුවන් නේද ඔන්න මම එකයි කරන්නේ කොහොම කරන්නේ නව ශේෂය ඊළඟට 70% මොකද්ද ගුණාත්මක තොරතුරු ලක්ෂණ මේක ලියලා ඉවරලා ඊට පස්සේ ලියන්න දෙන්න නේ මේක ලියලා ඉවරලා ඊට පස්සේ ලියන්න දු හරි ගුණාත්මක තොරතුරු ලක්ෂණ පොත තොරතුරුක් නම් පොත තොරතුරු කිවිදු ලක්ෂණ වෙන්නේ මොනවද අදාළ බව ඒ කියන්නේ තොරතුරක් ඇත්තටම මෙමෙන්න තොරතුරක් තීරණය අපි තොරතුරු පාවිච්චි කරලා මොකද ගන්න තොරතුරු පාවිච්චි කරලා තීරණය ගන්න කරා තොරතුරක් පාවිච්චි කරලා යම් කිසි තීරණයක් ගන්න නම් તો අපි කියන්නේ තොරතුරු නිවැරදි වෙන්න ඕන කියන විතරනේ අපි හිතන් ඉන්නේ නේ තොරතුරු නිවැරදි වෙන්න ඕන එතකොට නිවැරදි වීම විතරක් නෙවෙයි තොරතුරක තියෙන ලක්ෂණය. ඒ ඉතින් මම ගැසට් එකක් ගහලා පොහොර ගෙන්නන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒවා අර නිවැරදි තොරතුරු නෙවෙයි. ඒ කියන්නේ එහෙනම් කියන්නේ ආ දැන් පොහොර ගෙන ඒම නතර කරන එක
තීරණයක්නේ ඔහර ගැනීම නතර කරන එක තීරණයක් ඒ තීරණේ ගන්න නිවැරදි තොරතුරු නිවැරදි මූලාශ්‍රණය තොරතුරු පාවිච්චි කරලා නැහැ ඕනම දෙයක් පාලනය කරන්න පළමුරුද්ද තියෙන්නේ බැලන් ඉතින් පරිගණකේ වුණත් දැන් කම්පියුටර් පාලනය කරන්න මෙහෙම පද්ධතියක් තියෙන්නේ නැහැ ඇයි ඒ ඔපරේටින් සිස්ටම් එක මොකටද ඒක තමයි මේ සියලුම ඩිවයිස් එක කන්ට්‍රෝල් කරගෙන යන්නේ නැත්තම් කීබෝඩ් එක ඕනේ කියලා එකයි මවුස් එක ඕනේ කියලා එකයි හાર્ඩ් ඩිස්ක් එකේ යාට උනා කියලා එකයි මේ අපිට උනා දෙයක් කරගන්න දෙයක් නැහැ ඩේටා එකක් සේව් කරගන්නවා මේ වෙලාවට ඒක සේව් කරන්න දෙන්නේ නැහැ අපිට ඇයි පාලනයක් නැහැ දැන් ලංකාවලා තියෙන එකනේ ගෑස් රූම් එක ඒකට උනා කියලා ගන්න වැඩි කරනවා පෙට්‍රෝල් ස්ටේෂන් එක ඒකට උනා කියලා ගන්න වැඩි කරනවා කිරිපිලි ඒකට උනා කියලා ඒ කියන්නේ පාලනයක් නැහැ නේ මේ කන්ට්‍රෝල් එක නැහැ කියන්නේ ඒක තමයි කම්පියුටර් මෙහෙම පදින්නේ නැතුනොත් ඔයගෙ වෙයි නේ ඒතර يعني තොරතුරක් කියන එක මම කිව්වේ ඒ තොරතුරු නිවැරදි වෙන්න ඕනේ නිවැරදි තොරතුරු හම්බුනොත් ගන්න తీරණ නිවැරදි වෙනවා රයිට් තොරතුරු නිවැරදි වෙන්න ඕනේ නිවැරදි තොරතුරු මත తీරණ ගත්තේ නැත්තම් නේ අනිවාර්යෙන් අපිට ඒක ලොකු බලපෑමක් වෙනවා රයිට් ඊට පස්සේ තොරතුරු සංවේදන තාක්ෂණයේ ඒක ගැන මම වෙනම කියන්න අවශ්‍ය නැහැ තොරතුරු එක තැනක ඉඳන් තවත් තැනකට සංනිවේදනය කරනවා නම් ඒකට පාවිච්චි කරන තාක්ෂණය තමයි තොරතුරු සංවේදන තාක්ෂණය කියන්නේ ලියන්න තොරතුරු සංවේදන තාක්ෂණයේ දු ඒදෝ ටික ලියුනේ ඒදෝ ටික ලියා ගන්න ඉඩ තියා ගන්න ඒදෝ මටක් තියෙනවානේ දු මටක් තියෙනවා ඒක ලියන්න ඉඳලා ගන්න රයිට් වැදගත්ම කොටස තමයි පරිගණක ඉතිහාසය මේ පරිගණක ඉතිහාසය වර්ග කරද්දී මේක අපි පොඩක් පොඩක් තුනකට වර්ග කරන්න යාන්ත්‍රික විදියට පෙර කියන එක ගන්න යාන්ත්‍රික යුගයට පෙර ඒ කියන්නේ යන්ත්‍ර හදන්න කලින් රයිට් දැන් මේ පරිගණක ඉතිහාස පරිගණකේ පරිණාමය කියලා මේ පක්ෂපාතීනේ පරිගණකීය පරිණාමය පැහැදිලි කරන්න. පරිගණකීය පරිණාමය පැහැදිලි කරන්න. පරිගණකීය පරිණාමය පැහැදිලි කරන්න. යාන්ත්‍රිකයේද පෙරදිප උපකරණ ගොඩක් තියෙනවා. ඒවට මම ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ ඇබගසේ විතරයි. අර ග්‍රීක ජාතිකය විසින් හොයාගත්ත අවුරුදු 5000 කට පෙර අබගසේ කියලා අබගසේ තියෙන්නේ මොනා කරන්නේ? ඒක යන්ත්‍රයක් නෙවෙයි ඈ. අර ඝන කරාම්බු වගේ. ඝන කරාම්බුව නෙවෙයි. මේ ඝන කරාම්බුවක් වගේ තියෙන්නේ. ඒක පුළුවන් ගණන් හදන්න. රයිට්? අබගසේ. දෙවෙනි එක යාන්ත්‍රිකය වගේ. उपकरण Pascaline Allen machine කියලා කියලා මේක හොයාගත්තේ කවුද? Blaise Pascal මේක හොයාගත්තේ Blaise Pascal Blaise Pascal හොයාගත්තේ මේකේ විශේෂත්වය මොකද්ද? මේක තිබුණේ එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි මේක කරන්න පුළුවන් උනේ. එකතු කිරීමයි අඩු කිරීමයි විතරයි කරන්න පුළුවන් ඉන්නේ. මේක නම් කරා මොකක් කියලාද? ප්‍රථම යාන්ත්‍රය. අන්න යාන්ත්‍රයනේ ප්‍රථම ගණක යාන්ත්‍රය. තව යාන්ත්‍රික ප්‍රථම යාන්ත්‍රික ගණක යාන්ත්‍රය. ඔන්න යාන්ත්‍රිකයේ ඔක ගැන අහනවා. तो प्रथम गणक यांत्रिक गणक यांत्रिक මොකද්ද පැස්කල් අයින් එකේ තිබ්බේ මොනවද එකතු කිරීම අඩු කිරීම විතරයි පැස්කල් අයින් එක හැදුවේ කවුද බ්ලේස් පැස්කල්
ඔගේ ඔගේ අහන්න බලන ප්‍රශ්න කීපයක් තියෙනවා නේද? යාන්ත්‍රිකයේ පළවෙනි උපකරණය මොකද්ද? මේ 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 මේකෙන් අහන්න බලන ප්‍රශ්න එකක් අහන්න බලන යාන්ත්‍රිකයේ පළවෙනි උපකරණය. ආකල්ප යාන්ත්‍රය. එස අහන්න බලන ආකල්ප යාන්ත්‍රය නිර්මාණය කරේ කවුද? ප්ලේස්ස්. අහන්න බලන ආකල්ප යාන්ත්‍රයේ තිබ්බ මෙහෙයුම් මොනවද? එකද නිර්මාණය කරේ. අහන්න බලන ලොව ප්‍රථම යාන්ත්‍රික ගණක යාන්ත්‍රය මොකද්ද? Gottfried Wilhelm මේ ස්ටෙප් රෙකෝඩ් එක හදුවා මේකේ තිබුණා එකතු කිරීමයි අඩු කිරීමයි තමතරව ගුණ කිරීමයි බෙදීමයි මේකට ඇඩ් කරා මේක ස්ටෙප් රෙකෝඩ් කියන්නේ ආකලන යන්ත්‍රයේ වැඩි දියුණුවක් आकलन यंत्र में वैध दिन हुआ आकलन यंत्र में वैध दिन होगी चलो उपकरण देखा खाएगा तो दें तो मेरे लिए उपकरण यंत्र तीनों गाना खादन बुला एक तो गिरी मारु गिरी मुरे गिरी में बेदी उपकरण बुला उपकरण यंत्र तो बेक दत्त का बड़ा करने बे आधा नहीं करने बुला ऐसे से कस्से ना එළියට බද දාන එක ගබඩා කරන්න බෑ මේකෙන් දත්ත ගබඩා කරන්න බෑ ආකරණ යන්ත්‍රෙත් බෑ තමයි ස්ටෙප් රෙකෝඩින්ග් එකත් ගබඩා කරන තාක්ෂණයක් නෑ ඒක ගබඩා කිරීමේ තාක්ෂණය පරිගණක කිරීම නැතුව රෙදිවියන යන්ත්‍රය කරලා ගත්ත කවුද තුන්වෙනියට ජෝෂප් ඩක්වර්ත් හොයාගත්තා ඒක පරිගණක සම්බන්ධ එකක් නෙවෙයි පස්සේ කාලේ කරා පරිගණක සම්බන්ධ භාවිතා වුණේ සිදුරු සහිත කාඩ්පත් පංච් කාඩ් එක හොයාගත්තා සිදුරු සහිත කාඩ් මේක හොයාගත්තේ කවුද ජෝෂප් ජැක්වාඩ් ජෝෂප් जोसफ जैक्वार्ड हुआ करता सिद्धू साइड का कार्ड पसंद कर ठीक है मैं विशेष अंतर दिन में कर दूंगा एक हुआ करते मगर रेडी भी है ना यहाँ तो संधा मैं पालिका ने कोई इतना नहीं निभे रेडी भी है ना යන්ත්‍ර සඳහා රෙදි වෙන ප්‍රතිබල විවිධ රටා මවන්න රෙදි වෙන යන්ත්‍ර සඳහා මේක හොයාගත්තා. දෝෂ දක්වයි. ඔන්න දැන් මෙයාගේ ආකලන යන්ත්‍රය එක කිරීම අඩු කිරීම තිබ්බා. ඒක වැඩි දියුණු කරා කවුද? ස්ටෙප් රෙකෝඩ් එකට. ඒකේ එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම කියන ක්‍රියාවලිය ටික තිබ්බා. දැන් මෙයාගේ සිදුරු සහිත කාඩ්පත් සංකල්පයයි මේ මැෂින් එකයි එකට සම්බන්ධ කරලා හදුවා මොකද්ද? ඇනලිටිකල් එන්ජින් එක. ඒක මොකද උනේ? අන්න දත්ත ගබඩා කිරීමට පුළුවන් වුණා. එහෙනම් හතර නේද? ඇනලිටිකල් එන්ජින් එක හදුවා. ඇනලිටිකල් එන්ජින් ඇනලිටිකල් එන්ජින් එක නැත්තම් විශ්ලේෂණ යන්ත්‍රය කියලා කියන මේක. ඔබ ඉංග්‍රීසියෙන් ඇනලිටිකල් කියලා කියන්නේ. ඇනලිටිකල් කියන්නේ විශ්ලේෂණය. විශ්ලේෂණ යන්ත්‍රය කියලා කිව්වා. මේක තමයි පරිගණක ඉතිහාසයේ වැදගත් සම්ස්ථානයක් නේ. මේක හැදුවේ චාර්ල්ස් බැබේජ්.
චාස් බැබේජ් මේක නිර්මාණය කර චාස් බැබේජ් මේක නිර්මාණය කරා මෙයා මේ චාස් බැබේජ් හඳුන්වන කවුරු කියලාද පරිගණක කියේ පියා කියලා මේ ඇනලිටිකල් එන්ජින් මේ තිබ්බ ලක්ෂණ මොනවාද ඇනලිටිකල් එන්ජින් මේ තිබ්බේ ආදානිය කන්න ආදානිය ක්‍රියාවලිය රස සැකසීම ප්‍රතිදානය यांत्रिक स्वक्रिय अनुक्रमीय पालन गणक यंत्र स्वकरण अनुक्रमीय पालन गणक यंत्र स्वयंकरण अनुक्रमीय पालन गणक यंत्र ऑटोमेटिक सीक्वेंस कंट्रोल कैलकुलेटर में कौन सा फॉरवर्ड आइकन फॉरवर्ड आइकन आईबीएम विश्वविद्यालय के आईबीएम का टेक में मिला माप का निर्माण का नो ये उधर पढ़ रहे थे फॉरवर्ड आइकन परिगणना इलेक्ट्रॉनिक कंप्यूटर विद्युत परंपरा
परंपरा देख ट्रांसिस्टर्स ट्रांसिस्टर अनुकूलित परिपथ आईसी अतः शुद्ध साक्षण है, शुद्ध साक्षण है तेरा मेक दी, वही मेक है तब देखा क्यों? आधारित परंपरा से शुद्ध साक्षण नाम तेरे अरे विशाल प्रमाण या अनुपलित बात बात सा अति विशाल प्रमाण या अनुपलित बात विशाल प्रमाण क्या है लार्ज लार्ज स्केल इंटरगेम सरी विशाल प्रमाण या अनुपलित बात बात गिरा कर वेरी लार्ज स्केल इंटरगेट सर्किट वीएलएसआईसी पता दिया गया पहले ने अल्ट्रा लार्ज स्केल इंटरगेट सर्किट अल्ट्रा लार्ज अधिक प्रमाणे अल्ट्रा लार्ज करेंगे ना अधिक प्रमाणे अनुकूलित परिपथ ओके ना अनिवार्य हमें तो ना मार दिया परंपरा वाले ने इन्हें ना मार दिया काम करते परंपरा है परंपरा और अड़ू लक्षण है वैडी लक्षण है एक को मिल गया अड़ू लक्षण कौन सा अड़ू ने अड़ू लक्षण किला लिया वैडी लक्षण मेरे मिल गया वैडी लक्षण मेरे मिल गया लक्षण आया हाँ ना परंपरा भाविता मुदुका विशेष निर्माण ने मन परंपरा मेहम पद्धति निर्माण मन परंपरा अन्न एवगे मुदुका नित्र महान धन तीन ओ कमलेखन भाषा वेडिया अब आचार्य कमलेखन भाषा आचार्य कमलेखन संकल्प स्टोर प्रोग्राम के रहा था ये हिंदा मुझे काम क्या ना बोलना मदद दिया गया नॉन अन्य का तो वहाँ आया है ना चित्र का परिचय लगा तुरंत बाविता हुए मन परंपरा विधि तुरंत मन इन्हें घटे अकुल हाथुना के नहीं मेवा तो वाले एक लेर दिया गया ना मेवा के परंपरा परंपरा को बाविता हु मुझे काम लेर मेवा के वक्� परंपरा आचार्य ने करना तो क्रमलेखन भाषा क्रमलेखन संकल्प एक कहने वाले का मेहम पद्धति निर्माण विच कहने वाले का मेहम पद्धति कहने वाले का चित्र का परिचय का तुरंत पूर्ण कहने वाले का राइट हर ये तो कोण
ரைட் என்ன கூட வாங்குவா.